කම්පණින් දුරවීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ විශේෂ වෙසක් ධර්මදේශනා මාලාවේ අපි සාකච්ඡා කරන්නේ මහා මංගල සූත්‍රයට අදාළ කරුණු. එතකොට දසදහසක් ලෝක ධාතුවට එකම පිළිසරණ අපගේ ශාස්ත්‍රූ ඒ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා දෙවුරම් වෙහෙරේ වැඩ සිටිද්දී දසදහසක් ලෝක ධාතුවල දෙවරු එදා එතෙන්ට පැමිණියා. සක්දෙවිඳු එක දෙවි කෙනෙක් කලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට එව්වා. මධ්‍යම රාත්‍රියේ ආලෝක ධාරා විහිදුවගෙන දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි භාගතුන් වහන්සේ, බහුදේවා මනුස්සාච, බොහෝ දෙවි මිනිස්සුද සිතුවෝය මංගල කරුණු ගැන. මංගල කරුණු ගැන මොනවද මංගල කාරණා කියන්නේ කියලා දන්නේ. අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අනුකම්පා උපදවලා මේ දෙවි මිනිසුන්ට මංගල කාරණා මොනවද කියලා කියා හිටින්නේ කියලා. ඒනකොට සක්දෙවිඳු ඇතුළු දසදහසක් ලෝක ධාතුවල දෙවරු එතෙන්ට රැස් වෙලා හිටියේ. ඉඳිකටු සිදුරක් ඇතුලේ දෙවරු 60ක් ඉන්නවා. සක්වල ගල දක්වා දෙවරුන්ගෙන් පිරිලා ඉතිරිලා තිබ්බා. ඒකේ අදහස එමනම් දෙවරුන්ට හොයාගන්නත් බෑ මංගල කරුණ මොනවද කියලා, මිනිස්සුන්ට හොයාගන්නත් බෑ. අවුරුදු 12ක් දෙවරු අතර මේ ප්‍රශ්නේ තිබ්බා, මංගල කාරණාව මොනවද කියලා, අවමංගල කාරණාව මොනවද කියලා දෙවරු දන්නෙත් නෑ, මිනිස්සු දන්නෙත් නෑ. දෙවරු අතර කතා බහ යනවා මොකද්ද මේ මංගල කාරණා කියලා. එතකොට ඉස්සෙල්ලාම පොළොව ආශ්‍රිත මිනිස්සු අතරත් කතාව පැතිරලා තිබ්බා. දිට්ඨ මංගලික කියලා මිනිසෙක් හිටියා. මේ මිනිසයා කියාගෙන ගියා, දකින දේවල් තමයි මංගල සුබදායක දේවල් වෙන්නේ, යහපත පිණිස පවතින්නේ දකින දේවල් අතර. දකින දේවල් කිව්වා. ඊට පස්සේ තව කෙනෙක් කිව්වා, නෑ සුත මංගලිකයි, අහන දේවල් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ, සුභ මංගල්‍ය වෙන්නේ අහන දේවල්. ඊළඟට තව කෙනෙක් කියාගෙන ගියා, නෑ මුත මංගලිකයි, ආග්‍රහණය කරන රස විඳින පාස ලැබෙන දේවල් තමයි සුභ මංගල දෙයට පවතින්නේ, අනෙක් දේවල් නෙමෙයි කියලා. එතකොට ඒ පොළොව ආශ්‍රිත යම්තාක් දෙවරු ඇද්ද භූමාන්ටු දෙවරු අතර කතාව පැතිරිලා ගියා. මේ මිනිස්සු අතර කතාවක් තියෙනවා, දකින දේවල් අතර දේවල් තමයි මංගලදායක දේවල් වෙන්නේ කියලා. එතකොට දෙවරු අතරත් ඒ ප්‍රශ්නේ ඒ අදහසම ගියා. ඊළඟට එතනින් චාතු මහරාජික දෙවරු, ඊළඟට තාවතිසා, යාම, තුසිත, නිර්මාණ රති ආදී අකනිටාව බඹලොව දක්වා දසදහසක් ලෝක ධාතු දක්වාම පැතිරිලා ගියේ මේ කතාව. එහෙනම් අපි මේ පුංචි කතාවක් පතුරවගෙන යද්දී ඒක දෙවරු අතරත් පැතිරිලා යනවා. ඒකට හේතුව දෙවරුන්ටත් ඥානෙ නෑ බුදුරජාණන් වහන්සේ පෙන්නනකම්. බුදුරජාණන් වහන්සේ තමයි දෙව් මිනිස් ලෝකේ අග්‍රස්ථානයට වැඩලා මේ පාර පෙන්නුවේ. එතකොට එදා තිබිච්ච කතා වගේම අදටත් අපිට මේ වගේ කතා ඕන තරම් අහන්නට දකින්නට අවස්ථාව තියෙනවා. දැන් මිනිස්සු කියනවා
බල්ලො කම්පට ගාන්න හොඳ නෑ කියනවා උදේ පාන්දර පුල් කිච්චෙක් දකින්න හොඳ නෑ කියනවා අවමංගල කරනු උදේ පාන්දර භික්ෂුවක් දකින්න හොඳ නෑ කියනවා ඊළඟට උදේ පාන්දර හිස් කලයක් දකින්න හොඳ නෑ කියනවා හුණ චුච්චුක් ගන්න හොඳ නෑ කියනවා එක එක අදහස් මිනිස්සු අතරත් අදත් තියෙනවා එතකොට මේ මතයන් දරාගෙන හිටපු ඒ කාලේ මිනිස්සුන්ටත් දේවරුන්ටත් තමයි බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍ර දේශනාව දේශනා කළේ දෙවියා ඇවිල්ලා කෙලිම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය ඇහුවා ස්වාමීනි භාගතුන් වහන්සේ දේවරු දන්නෙත් නැහැ මිනිසු දන්නෙත් නැහැ ස්වාමීනි සැබෑ මංගල කාරණාව කුමක්ද යහපත පිණිස පවතින කාරණාව සුබදායි කාරණාව මොනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා ඒලායි බුදුරජාණන් වහන්සේ අසීවනාච බාලන්නං ආදී වශයෙන් බාලයාගේ ඇසුරෙන් මිදෙන්න එතකොට කල්යාණ මිත්‍රයාගේ ඇසුරට එනවා පඬිතයාගේ ඇසුරට එනවා ඒ පඬිතයාගේ ඇසුරට ආපු ගමන් ඉතිරි මංගල කාරණා සියල්ලම විවෘත වෙනවා 36ක් විවෘත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට අද අපි ඉගෙන ගන්නේ මජ්ජපානාච සංයමෝ කියන කාරණාව මත්පැනින් දුරු වීම එතකොට අද වුණත් අපි මංගල කියන වචනේ පාවිච්චි කරනවා මංගල කියන වචනේ පාවිච්චි කරද්දී අපි ඒ වගේම පාවිච්චි කරනවා අවමංගල කියන වචනේ අයහපත පිණිස අයහපත් සුබදායක නැති කියන අර්ථය අවමංගල කියන්නේ අපි කියනවා මරණයක් වුණාට පස්සේ කියනවා අපි අවමංගල්‍ය උත්සවයක් කියලා ඒ මරණය ආදානි කරන උත්සවයට ඊළඟට මංගල උත්සවය කියනවා සුබදායී කියලා අපි දෙන්නේ කවුරු හරි විවාහ ජීවිතයට පිවිසෙනවා නම් අපි කියනවා මංගල උත්සවය කියලා ඊළඟට අපි මංගල කියන වචනේ පාවිච්චි කරන අපි දැන් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් විවෘත කරනවා නම් මුල්ගල තියෙනවා නම් මංගල ශිලා ප්‍රතිස්ථාපනය කියන. එතකොට මංගල සුබදායි උත්සවය කියන අර්ථය අපි පාවිච්චි කරනවා. එතකොට මේ වචනේම තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මංගල කියලා කියන්නේ මොකද්ද? මංගල කාරණා ජීවිතයට සුබදායක සුබඵල ගෙනත් දෙන කාරණා මොනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දෙවියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරුණු කියද්දී මජ්ජපානාච සංයමෝ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මත්පැනින් දුරු වීම සුබදායී කාරණාවක්. අද මිනිස්සුන්ට මේක නැතිවීම තමයි අසුබදායී වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මත්පැන් ගැන ඕනතරම් අපිට දේශනාවල දේශනා කළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පංචශීලයේ පස්වෙනියට දාලා තියෙන්නේ මත්පැනින් දුරු වෙන්න කියලා. ඒක සිදුවීමක් වුණා බුදුරජාණන් වහන්සේ දේවරම් විහෙර වැඩි ඉන්න කාලේ සාගත ස්වාමීන් වහන්සේ සාගතේ ස්වාමීන් වහන්සේ වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ. සාගත ස්වාමීන් වහන්සේ ඉරදීන් ණයක් දමනය කළා. ඒ කියන්නේ ලොකු වැලි ගොඩක් ළඟ බමුණෙක් යාඥා කර කර හිටියා. ඒ නාගයට පුද සත්කාර දක්වද්දක් හිටියා. නාග ලෝකෙන් ආපු නාගි. හරි විෂගෝරයි. එතකොට මිනිස්සු එතෙන්ට ගිහිල්ලා අර නාගයට පුද සත්කාර දක්වන සාගත ස්වාමීන් වහන්සේ එතෙන්ට වැඩලා ඒ නාගය මෙල්ල කළා. නාගය ළඟට යද්දී නාගය විසදුමක් පිට කළා. සාගත ස්වාමීන් වහන්සේත් විසදුමක් පිට කළා. ඊට පස්සේ ගිනි ජාලාවක් පිට කරන්න පටන් ගත්තා නාගය. එතකොට සාගත ස්වාමීන් වහන්සේත් විස මේ ගිනි ජාලාවක් පිට කළා නාගයට හානි වෙන්න එපා කියලා අදිෂ්ඨාන කළා. නාගය දමනී වුණා. දමනී වෙලා අපව හැරිලා එනකොට සාගත ස්වාමීන් වහන්සේ වඩිද්දී මිනිස්සු පින්දපාත දැන් උන්වහන්සේ පින්දපාත වැඩි මිනිස්සු සාගත ස්වාමීන් වහන්සේට මත්පැන් පූජා කළා. ඉතින් උන්වහන්සේ වැළඳුවා. වෙරිමර ගාතේ අතර ගාත දාලා වැටලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා සාගත ස්වාමීන් වහන්සේ මත්පැන් බීලා පාරේ වැටලා ඉන්නවා බීලා මත් වෙලා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සාගත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු භික්ෂුන් වහන්සේලා කැඳෙව්වා. කැඳවලා බුදුරජාණන් වහන්සේ ආනවා මානිනි මේ සාගත ණයෙක් දමනය කළා නේද කියලා අහුවා. දමනය කළා. දැන් පුළුවන්ද කියලා අහනවා දියබරියෙක්වත් දමනය කරගන්න. මත් වෙලා ඉන්නේ කිව්වා දියබරියෙක්වත් දමනය කරගන්න පුළුවන්ද කියලා අහුවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියා හිටිය භාගතුන් වහන්සේ දියබරියෙක්වත් දමනය කරගන්න බෑ කිව්වා. දැන් නම් හොඳටම වෙරි කිව්වා. මානිනි
සුරාමේරේ පානී පාචිත්‍ය මත්පැන් පානී කිරීම පචිතියවති කි කියලා ශික්ෂාපදයක් පැනව බුදුරජාණන් වහන්සේ. එතකොට ඒකට හේතුව දැන් බලන්න අවමංගල කාරණාව ඉස්සරහට එද්දී මහා 이르දි බල සම්පන්න නයෙක් දමනය කරන්න පුළුවන් එක්කෙනාව දියබරියෙක්වත් දමනය කරගන්න බැරි මට්ටමට ඇදගෙන වැටෙනවා මත්පැන් නිසා. එතකොට අවමංගලයක් නෙමෙයිද? ජීවිතේ විනාශයට තැබුවා නොවේද? පිරිහීමට තැබුවා නොවේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මත්පැන් පානී කරන කෙනාගේ මෙලෝ ජීවිතය සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඒකට හේතුව මෙයාගේ නුවණ විනාශ වෙලා යනවා. සිතීමේ කල්පනා කිරීමේ හැකියාව විනාශ වෙලා යනවා. මන්දබුද්ධික භාවයටම පත් වෙනවා. මත් වෙලා ඉන්නේ කල්පනා කරගන්න බෑ. කායික ශක්තිය දුර්වල වෙලා යනවා. ඊළඟට මානසික ශක්තිය දුර්වල වෙලා යනවා. කල්පනා කිරීමේ හැකියාව නැති වෙලා යද්දී මෙයාට කුසලයේ මේකයි කියලා හොයාගන්න බැරි වෙලා යනවා. අකුසලයේ මේකයි කියලා හොයන්න බැරි වෙලා යනවා. සත්‍ය මේකයි කියලා හොයාගන්න බෑ. අසත්‍ය මේකයි කියලා හොයාගන්න බෑ. ඒකට හේතුව මත්පැන් නිසා ඔහුගේ නුවණ විනාශ වෙලා තියෙන්නේ. මත්පැන් නිසා කල්පනා කිරීමේ ශක්තිය දුර්වල වෙලා තියෙන්නේ. එතකොට එයා මත්පැන් පානී කිරීම වෙනුවෙන් ඒකට අබ්බැහි වෙනවා. අබ්බැහි වුණාට පස්සේ ප්‍රාණඝාතයට නැඹුරු වෙනවා. ප්‍රාණඝාතය කරන්න කිසි ප්‍රශ්නයක් නෑ එයාට මත්පැන් වෙනුවේ. මත්පැන් පානී කරන්න හෝ නොඒකාකාරයෙන් ප්‍රාණීන්ට වදහිංසා කරනවා. ඒ හේතුවෙන් ඔහු බොහෝ කර්ම රැස් කරගන්නවා. මත්පැන් පානය කරපු කෙනාට යහපත අයහපත තේරුම් බේරුම් කරගන්න බෑ. කුසලයේ මේකයි අකුසලයේ මේකයි කියලා තේරුම් බේරුම් කරගන්න බෑ. හේතුව නුවණ නැතිකම නිසා හොරකමට පෙළඹෙනවා. මත්පැනට හැබැයි වෙච්ච කෙනා හොරකමට පෙළඹෙනවා. මත්පැන් ලබා ගැනීම පිණිස හොරකම් කරන්න පටන් ගන්නවා. ජීවිතේ විනාශ වෙලා යනවා. ඊළඟට මත්පැන් වලට අබ්බැහි වෙච්ච කෙනාට තමාගේ හිත පාලනය කරගන්න බෑ. රාගයක් ආවට පස්සේ ඒ රාගේ තමාට පාලනය කරගන්න බෑ. එතකොට මෙයා වැරදි කාමසේවණයට පෙළඹෙනවා. ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බෑ. ලැජ්ජා බිය දෙක නැති වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. එතකොට ඒක දුර වෙලා ගියාට පස්සේ හිරියොත්ප්ප නැති වෙලා ගියාට පස්සේ වැරදි කාමසේවණයට පෙළඹෙනවා. ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. හිතාගන්න බෑ. නුවණක් නැහැ. සිහි නුවණ විකෘති වෙලා තියෙන්නේ. එතකොට මත්පැන්න නිසා මේක සිද්ධ වෙන්නේ. ඊළඟට මත්පැන්න නිසා එයාගේ ජීවිතේ විනාශයට යනවා. බොරු කියවෙන්න පටන් ගන්නවා. බොරු කී කිය අකුසලයටම නැඹුරු වෙනවා. හේතුව බොරුවක් කියන එක ගැන එයාට ලොකු තැකීමක් නැහැ. කුසලයේ අකුසලයේ තේරුම් බේරුම් කරගන්න නුවණක් නැති නිසා. මත්පැන්නට අබ්බැහි වෙච්ච කෙනෙකුට අපි කොච්චරම් කරුණු කිව්වත් එයාට වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව කල්පනා කිරීමේ ශක්තිය නැති නිසා. අපිම මග අරිනවා. මෙයාට මේ වෙලාවේ කතා කරලා වැඩක් නැහැ. හේතුව මෙයාට තේරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ, මෙයාගේ බුද්ධිය නැහැ මේ වෙලාවේ කියලා. අපිම තේරුම් අරගෙන අපිව මග හැරලා යනවා. ඒකට හේතුව මත්පැන් පාවිච්චි කරපු කෙනාට කල්පනා කිරීමේ ශක්තිය දුර්වල යනවා. එතකොට මෙයා පුරුදු කරන්නේ නිතර නිතර පුරුදු කරන්නේ මත්පැන් පානය කර කර කල්පනා කිරීමේ ශක්තිය නැති කර ගැනීමට නම්, බුද්ධිය හීනි කර ගැනීමට නම් එයා පුරුදු කරන්නේ මේ හිත. ඒක සසරටම බලපානවා. එයා මරණින් මත්තේ නුවණ හීන, බුද්ධිය හීන නිරේ ගිහිල්ලා උපදිනවා. කල්පනා කිරීමේ ශක්තිය නැති නිරේ ගිහිල්ලා උපදිනවා. මෙහි අපි හොඳට බොද්ධි මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරද්දී, එක වතාවක් අපි මෙහි පාවිච්චි කරද්දී අපිට 100,000 වතාවක් නිරේ වැටිලා ලෝදිය බොට්ට සිද්ධ වෙනවා. ඒ හේතුව අපි මෙහි පුරුදු කළේ මත් වෙලා ඉන්න හිතක් නම් පුරුදු කළේ, මත් වෙලා නුවණ හීන කරගෙන ඉන්න හිතක් නම් පුරුදු කළේ, ඒ හිතට යන්න තියෙන තැන සකස් වෙන්නේ නුවණ හීන තැනකටමයි. මත් වෙච්ච තැනකටමයි යන්න තියෙන්නේ. කල්පනා කිරීමේ ශක්තිය නැති තැනකටමයි යන්න තියෙන්නේ. විඥානයේ පුරුදු කළේ වගේ තැනකට. ආශ්‍රව වැඩුණෙත් ඒකට අදාළ විදිහට, කර්මී සකස් වුණෙත් ඒකට අදාළ විදිහට, මරණින් මත්තේ සකස් වෙච්ච කර්මයට අනුව ආශ්‍රවයෙන් ඉදගෙන යනවා නිරේ දක්වා. එතකොට අඩුම ආවස තියෙන නරකේ තමයි සංජීව නරකේ. මනුස්ස ලෝකයේ අවුරුදු 92 ලක්ෂයක් එහි එක දවසයි.
ඒවගේ දවස් තියක් මාසයයි. මාස දොලහ කවුරුද්දයි. අවුරුදු පන්සීයක් කාවස චුතවෙන්නේ. ලොකූ ගල්කුට්ටි රෝල්වී රෝල්වෙවී රෝල්වීෙනවා. ඉනවටක් දක්වා ලෝකඩ පොළොවේ සම්පූර්ණ ලෝකඩ පොළොවේ ගිනියන් වෙච්ච ලෝකඩ පොළොව ඉනවටක් දක්වා බස්සල අර ගල් රෝල් රෝල් වෙනකොට චොප්ප වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර නිරිසතා ඒකෙම්ම මැරිලා ආයතන උපදිනවා. ආය ආයි උපදින නිසා සංජීව නරකය කියනවා. බඩගිනී කියපුවාම ගිනිගුලි කන්න හම්බෙනවා. පිපාසයි කියපුවාම අර මත්පැන් මද්‍රය පාවිච්චි කිරීමේ විපාකය ආයමතු විලායනවා. ලෝදීවක් කරනවා. ඔක්කොම පිච්චිලා යනවා. අපිට වතුර ටික බීපුවාම බඩට වැටිලා බඩවල දිගේ ගිහිල්ලා එන්න කොච්චර වෙලා යනවද? ඒ තා කර ලෝදිය ටික යනකම් මෙයා ඇතුලේ තැම්බි 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 විඳවන්න ඕන. එතකොට මේ තමයි නිරේට වැල්ල විඳවන විඳවිල්ල. ඊළඟට නිරෙන් චුත වෙලා ආපව මනුස්ස ලෝකෙට ආවොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි හීන කුලේ උපදිනවා. හීන කුලේ උපදිනවා. ඒ උපදින්නේ සිහිනුව නැතුව නෙමෙයි. මන්ද බුද්ධික වෙලා උපදිනවා. ඥානයක් නැහැ. කල්පනා කිරීමේ ශක්තියක් නැහැ. ඇයි හේතුව? මෙයා පුරුදු කළේ කලින් මනුස්ස ලෝකේ ඉඳෙද්දී මන්ද බුද්ධික ජීවිතයක් පුරුදු කළේ. මත් වෙලා ඉන ජීවිතයක් පුරුදු කළේ. කල්පනා කිරීමේ ශක්තිය හීන වෙච්ච ජීවිතයක් මම පුරුදු කළේ. ඒ හීන වෙච්ච ජීවිතේ දැන් ආපහු ඉල්ලා. කල්පනා කිරීමේ ශක්තිය නැති හීන වෙච්ච ජීවිතේ ආපහු කරකෙලා ආවිල්ලා Tamanටම. එතකොට මේ විදිහේ ජීවිතයක් ගත කරද්දී ආපහු මෙයාට කුසලයක් කරගන්න ධර්මය හම්බ වුණත් කල්පනා කිරීමේ ශක්තිය නැහැ. මන්ද බුද්ධිකයි. කෙලතොලුයි. එතකොට මෙයා මනුස්ස ලෝකයට ආවත් බුද්ධ ශාසනය තිබුණත් මෙයන්ට ක්ෂණේ අහිමි වෙලා යනවා. අක්ෂණයක් බවට පත් වෙනවා ඒක. ඒ ක්ෂණේ අහිමි වෙනවා. මනුස්ස ජීවිත ප්‍රතිලාභයත් ලැබිලා සද්ධර්ම දේශනාව අහන්නත් ලැබිලා ඔහුට ආයේ අර අවස්ථාව අහිමි වෙලා යනවා. ගිලිහිලා යනවා. ඒ හේතුව අර කර්මේ තාම මෙයා විඳවනවා. ඒ කර්මේ විඳවන නිසා ධර්මේ අසන්නේ නමුදු ආවරණේ වන්නේ. ආවරණේ වෙලා යනවා. කර්මයෙන් ආවරණේ වෙලා. ඒ හේතුව ඒ කර්මයේ සසරේ රැස් කරලා තියෙනවා. ධර්මය ඇහෙනවා. කල්පනා කිරීමේ ශක්තිය නැහැ. නුවණ නැහැ. කර්මයෙන් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ කර්මයෙන් ආවරණය වුණාට පස්සේ අවබෝධය කරා යන්නේ යාගන්න බෑ යාට. ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. සීනුවන උපදින්නේ නැහැ. ආපහු සීලයක් දිනු කරගන්න බෑ. ප්‍රඥාවක් දිනු කරගන්න බෑ. කුසලයක් තේරුම් බේරුම් කරගන්න බෑ. අකුසලයක් තේරුම් බේරුම් කරගන්න බෑ. ආපහු අකුසලයට මෙවනවා. ලෝක ජනගහණයෙන් 10%ක් 20%ක් අතර ප්‍රමාණයක් මන්ද බුද්ධිකයි ලෝකේ. ඊළඟට ලෝක ජනගහණයෙන් කෝටි 35%කට අධික පිරිසක් මේනකොට මන්ද බුද්ධිකයි. ඒත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඇයි මේ විදිහට මන්ද බුද්ධික වෙලා මේ උපදින්නේ කියලා. මේ සසරේ මත්පැනට ඇබ්බැහි වෙච්ච අය කර්මාන් රූපෝ සකස් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් මන්ද බුද්ධික වෙලා. ඒ හේතු සකස් කළා මෙයා. කලින් සසරේ සකස් කළා මන්ද බුද්ධික වෙන්න කියලා. දැන් මන්ද බුද්ධික වෙලා ඇවිල්ලා ඉන්නවා. කර්මාන් රූප සසරකයි අපි මේ ගමන යන්නේ. ඒ හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபி සංචේතීතං වේදනීයං දට්ඨබ්බං. මානනී ඇස කියන්නේ පැරණි කර්මයක් විඳව විඳව අවබෝධ කරන්ට කියලා. කන කියන්නේ පැරණි කර්මයක් විඳව විඳව අවබෝධ කරන්න ඕනේ කියලා. නාසයේ දිව කය මනසත් එහෙනම් පැරණි කර්මයක් විඳව විඳව අවබෝධ කරන්න ඕනේ. එහෙමනම් මේ මනසින් හීන වීරියෙන් යුත පුද්ගලයා ප්‍රඥාවක් නැතිව සිහිනුවණක් නැතුව මත් වෙන්න ජීවිතේ මත් කරගන්න කල්පනා කරද්දී සිහිනුවණ නැති කරගෙන වාසය කරන්න කල්පනා කරද්දී මත්පැනට ඇබ්බැහි වෙද්දී ඒ මනස ආයේ කර්මාන් රූපව සකස් වෙනවා. හීන බුද්ධිය ඇති පුද්ගලයෙක් බවට පත් කරන්න. එතකොට මේ අපි එක එක්කෙනාගේ මනස සසරේ ඇවිල්ලා තියෙන්නේ පෙර සසරේ රැස් කරපු කර්මයක විපාකයක්. ඒ කර්මාන් රූපව සකස් වෙච්ච මනස. එතකොට හීන බුද්ධිය ඇති පුද්ගලයෙක් බිහි කළේ මත්පැන් නිසා. මත්පැන් මද්රයට
ඇබ්බැහිවීම නිසා. එමන මත්පැන් පාවිච්චය කියල කියන්නේ අවමංගල කාරණාව. මත්පැනින් වැලකීම කියල කියන්නේ ජීවිතයට යහපත උදා කරන මංගල කාරණාව. අපි එනම් මංගලෝස්සව මංගලෝස්සව කියල අපි සමරද්දී සමරණ ගෙදර තියෙනෙත් මොකක්ද. ඒනම් මත්පැන් තියෙනවන එතන තියෙන්නේ මංගලෝස්සවයක් නෙවෙයි, එතන තියෙන්නේ අවමංගල උත්සවයක් නේද. එතකොට දෙන්න විවාහ වෙද්දී යාළු මිත්‍රාදී ඥාති හිත මිත්‍රාදී ඔක්කොටම බොන්න දෙනවන එතන මංගල උත්සවයක් නෑ. එතන මොකද තියෙන්නේ? අවමංගල උත්සවයක් තියෙන. ඒ විදියට එතකොට දැන් අපි අපිට බුද්ධ දේශනාවේ තියෙන්නේ ප්‍රාණඝාතය කරනවා, ඊළඟට ප්‍රාණඝාතය කරවනවා, ප්‍රාණඝාතයට අනුබල දෙනවා, ඒකත් ප්‍රාණඝාතයට අයිති වෙනවා. එතකොට මත්පැන් බොනවා, ඊළඟට මත්පැන් බොන්න අනුබල දෙනවා, මත්පැන් හදලා දෙනවා. එතකොට අපි මංගල උත්සවයට යද්දී ඥාති හිත මිත්‍රාදීන්ට යාළු හිත මිත්‍රාදීන්ට බොන්න සකස් කරලා දෙද්දී, බොන්න අවස්ථාව දෙද්දී, එතකොට අකුසලයක් රැස් කරගෙනද කුසලයක් රැස් කරගෙනද? අකුසලයක් රැස් වෙලා අකුසල් සහගතව පවතින මංගල උත්සවයේ කුමක්ද? එතන මංගල්‍යයක් නැහැ. එතන තියෙන්නේ අවමංගල්‍යයක්. එහෙනම් මත්පැන් මද්‍රවේ පාවිච්චි කරන තැන මංගල උත්සවයෙන්. එතකොට මේ විදිහට ගෙදරක කෙනෙක් මත්පැනට අබ්බැහි වෙලා ඉන්නවනම් හොඳට සල්ලි වේදම් කරලා කෝටි ගණන් වේදම් කරලා මංගල උත්සව අරගෙන හිටියත් එයා විවාහ ජීවිතයගේ සම්පූර්ණයෙන් අසාර්ථක වෙලා යනවා මත්පැනට අබ්බැහි වෙච්ච ගම. එහෙනම් කොච්චර මංගල උත්සව ගත්තත් එයාට මංගල්‍යයක් නැහැ. එයාට හැමතිස්සෙම තියෙන්නේ අවමංගල්‍යයක්. ඒ හේතුව එයා මත්පැන් වෙනුවෙන් හම්බ කරන සේසතු වීදම් කරනවා නේද. දැන් සාමාන්‍ය වර්තමාන ලංකාවේ සිගරට් එකක් රුපියල් 50ක් විතර වෙනවා. දවසකට සිගරට් 5ක් 6ක් බොන කෙනෙකුට රුපියල් 50 ගානේ 250ක් වෙනවා 5ක් ගත්තොත්. එතකොට රුපියල් 250ක් දවසට වීදම් කරගෙන යන මිනිසයාට කොච්චර වීදමක් යනවාද සිගරට් වෙනුවෙන්? එතකොට මත් වෙන ඒවා වෙනුවෙන් කොච්චර වීදමක් යනවද? මිනිස්සු රුපියල් දවසකට රුපියල් 1000 2000 වල බොනවා. එතකොට මුළු ජීවිත කාලෙම විනාසයි, හම්බ කරන සියලු සේසත විනාසයි, අවමංගල්‍යයක්. දරුවන්ටත් අවමංගල්‍යයක්. අනාගතේ තාත්තා බොනකොට අනාගතේ දරුවන්ට කියන්න බෑ පුතේ ඔයා බොන්න එපා, ඔයාට අයහපත පිණිස පවතිනවා, අහිත පිණිස පවතිනවා කියලා තාත්තට කියන්න බෑ. ඇයි හේතුව? තාත්තත් බොන කෙනෙක් නම් දරුවට කොහොමද අනුබල දෙන්නේ? ඒ බොන ගෙදර දරුවගේ අධ්‍යාපන කටයුතු ඔක්කොම අසාර්ථකයි. ඇයි? තාත්තට අවවාද දෙන්න බෑ දරුවට ඉගෙන ගන්න කියලා. තාත්තත් විනාශයටම නම් යන්නේ, කොහොමද දරුවට අවවාදයක් දෙන්නේ? එහෙනම් තාත්තා බොනකොට ගෙදර පවුල් ජීවිතේ විනාසයි, දරුවන්ගේ අනාගතේ විනාසයි. ඊළඟට තාත්තට වැදගත් විදිහට ගෙදර හැසිරෙන්න බෑ. තාත්තා මත් වෙලා ඉන්නේ, තාත්තා මත් වෙලා ඉන්නේ, තාත්තට සිහිනුවන නෑ. ගෙදර මූලිකයන්ට සිහිනුවන නැති වෙනකොට මත් වෙලා ඉඳිද්දී ගෙදරක සාර්ථකත්වයක් තියෙන්නේ නෑ. එහෙමනම් මේ ගෙවල් වල ප්‍රශ්න එනකොට, කරදර කම්කටොළු එනකොට මිනිස්සු දේවාල පස්සේ දුවනවා, බාරහාර වෙනවා, අනේ අපිට මේකට පිළිසරණක් හදලා දෙන්න, අනේ දෙවිවරුනි අපිට මේකට පිළිසරණක් හදලා දෙන්න, මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ගෙදර ගෘහ මූලිකයාගේ නුවණ බුද්ධිය හීන නම්, මත් වෙලා නම් ඉන්නේ, ඥානයක් නැත්තම් කල්පනා කිරීමේ හැකියාවක් නැත්තම් ගෙදර ප්‍රශ්නයක් විසඳ ගන්න මිනිස්සු දේවාල පස්සේ දුවනවා තමයි. එතකොට දේවාල පස්සේ දිව්වා කියලා මිනිසුන්ට ඒ පිළිසරණක් ඒවිද? පිළිසරණක් ඉන්නේ. මිනිස්සු හැම තැනම මේ දුවන්නේ ප්‍රශ්න ආරවුල් අරබුද කරදර කම්කටොළු මැද්දේ. ඊළඟට ග්‍රහ පූජාවක් කරන්න ඕනේ කියලා බාරයක් වෙච්ච තැනකට ගිහිල්ලා ආපෝ මෙතන පූජාවක් වෙන්න ඕනේ කියලා ඒ පස්සේ දුවනවා. මේ කරදර කම්කටොළු ඔක්කොම දුරු වෙලා යන්න ඕනේ, අනේ දෙවිවරුනි මේක දුරු කරලා දෙන්න, ග්‍රහ පූජාවක් කරන්නම්, මේ පූජාවක් කරන්නම්, පූජා වට්ටියක් දෙන්නම් කියලා හැම තැනම දුවනවා. දුවන 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 තැන එයාට පිළිසරණක් නැහැ.
හේතුව කල්පනා කිරීමේ ශක්තිය හීනයි දැන්. මුළු පවුල් පැලැන්තියම විනාසයි. අවමංගල්‍යයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේක මත්පැනින් දුරුවීම මංගල කාරණාවක් කියලා කිව්වේ. මුළු ජීවිතයක්ම ගොඩදාන්න පුළුවන් මත්පැනින් දුරුවෙච්ච ගමන්. පවුලක්ම ගොඩදාන්න පුළුවන් මත්පැනින් දුරුවෙච්ච ගමන්. සසරක්ම ගොඩදාන්න පුළුවන් මත්පැනින් දුරුවෙච්ච ගමන්. ඒකයි බුදුරජාණන්සේ දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවේ ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටං. සීලේ පිහිටායින් ඒ සීලෙට දාලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මත්පැනින් දුරුවීම. මත්පැනින් වලකින එක බුදුරජාණන් සීලෙට දාලා තියෙනවා. ගිහියගේ නිත්‍ය සීලේ පංච සීලය ගිහි කෙනාගේ. එතකොට ගිහි කෙලාගේ නිත්‍ය සීලේ පංච සීලේ නම් ඒ පංච සීලයේ තුල තියෙනවා මත්පැනින් වැළකීම. සීලේ පිහිටා ඉන්න නුවණැති භික්ෂුව සිතත් ප්‍රඥාවත් වඩයි. චිත්තම් පඤ්ඤංච භාවේ සිතත් ප්‍රඥාවත් වඩයි. ආතාපි නිපකෝ භික්ඛු කෙලස්තවන වීරියෙන් යුතු නුවණැති භික්ෂුව මේ සසර ගමන අවසන් කරනවා. සියලු ගැට ලිහා දානවා. එහෙනම් අපිට ගැට ලිහා දාන්න තියෙන බාධකයක් පවුල් පැලැන්තියේදම තියෙන අභාග්‍ය සම්පන්න අවමංගල්‍යයක් තමයි. එහෙනම් කවුරු හරි ගෙදර කෙනෙක් බීමට ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, දරුවෝ ඇබ්බැහි වෙලා ඉන්නවා නම් දෙමව්පියන්ටත් එක්ක තියෙන අභාග්‍යයක්. ගෙදර දෙමව්පියෝ ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මත්පැන්වලට දරුවන්ටත් එක්ක තියෙන අභාග්‍යයක්. සිහිනුවන නෑ. අපි කොතරම් දහම් කරුණු කිව්වත්, අපි කොච්චර දහම් කරුණු ඉස්මතු කර කර ඉස්මතු කර ගැඹුරු කාරණා කිව්වත්, ඉන්නේ මේ ධර්මයේ අහන්න මත්වෙච්ච පිරිසක් නා. මත්වෙච්ච පිරිසක් නම් ඉන්නේ මත්පැනට ඇබ්බැහි වෙලා, මත්පැන් නිසා ජීවිතේ විනාශ කරගත්ත, සිහි බුද්ධිය නැති කරගත්ත පිරිසක් නම් ඉන්නේ. ඒ පිරිසට කොයි තරම් කරුණු කිව්වත් ඇති වැඩක් වෙන්නේ නෑනේ. ගොඩ ගන්න බෑ. මේ ධර්මයේ තියෙන්නේ පඤ්ඤායන් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්ත කෙනාටයි තියෙන්නේ, ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි. මත් වෙච්ච කෙනාට නෙවෙයි තියෙන්නේ, මත් බවින් දුරු වෙච්ච කෙනාට. සිහිනුවන තිබෙන කෙනාට, සිහිනුවන ඇති කෙනාට. එතකොට අපිට දැන් මේ වෙනකොට මේ තීරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ. අපි මේ ඉන්න සමාජයේ විශාල වශයෙන් පරිහානියට පත් වෙච්ච සමාජයක් තියෙන්නේ. ඒ පරිහානියට පත් වෙච්ච සමාජය නිසා අපිට මේකෙන් දුර වෙලා ගුණධම් දියුණු කරගෙන යන්න අමාරුයි. මේක පටන් ගත්තේ අදියේ නෙවෙයි. ඉස්සෙල්ලාම මේ ශාසනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මුල් සමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සිව්පිලි සිඹියාපත් සහිත මහරහතන් වහන්සේලා බිහුණා. ඒ සිව්පිලි සිඹියාපත් සහිත මහරහතන් වහන්සේලාගේ අසීමිත ගුණකඳක් තිබ්බා. දෙවිමිනිසුන්ගේ සියලු ගුණයන් අභිබවා යන ගුණකඳක් තිබ්බා. ඊට පස්සේ සිව්පිලි සිඹියාපත් සහිත සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුලාදී මහා ශ්‍රාවක සංඝරත්නයේ යුගයේ අවසන් වෙලා යද්දී ෂඩ්භිඤ්ඤාලාභී රහතන් වහන්සේලාගේ යුගයක් ආපහු ආවා. ඒ ෂඩ්භිඤ්ඤාලාභී රහතන් වහන්සේලාගේ යුගය අවසන් වෙලා ගියාට පස්සේ ආපහු යුගයක් ආවා සාමාන්‍ය 이르දි ඇති රහතන් වහන්සේලාගේ යුගය. ඒ යුගයේ අවසන් වෙලා ගියාට පස්සේ අනාගාමී උත්තමයන් වහන්සේලාගේ යුගය ආවා. ඒ යුගයත් අවසන් වෙලා ගියාට පස්සේ සකදාගාමී උත්තමයන් වහන්සේලාගේ යුගය ආවා. ඒ යුගයත් අවසන් වෙලා ගියාට පස්සේ සෝතාපන්න උත්තමයන් වහන්සේලාගේ යුගය ආවා. ඒ යුගයත් අවසන් වෙලා ගියාට පස්සේ මාර්ගඵල නොලද රහතන් වහන්සේලාගේ ගුණයට සමාන ගුණ ඇති උත්තමයන් වහන්සේලාගේ යුගය ආවා. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙලා නැහැ. මාර්ගඵල අවබෝධය නැහැ. හැබැයි රහතුන්ගේ ගුණයට සමාන ගුණ තියෙන ශ්‍රාවක සංඝ පරපුරක් වැඩි හිටියා. ඒ කාලේ ගැන හරි ලස්සන විස්තර තියෙනවා. ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා හිතාගෙන හිටියා මම රහත් වෙලා ඉන්නේ. ආවල් භික්ෂුව රහත් වෙලා කියලා මිනිස්සුත් රැවටිලා හිටියා. එතකොට මොකද වෙන්නේ?
ඒ සමහර සිදුවීම් තියෙනවා ස්වාමීන් වහන්සේලා දෙන්නමක් හිතාගෙන හිටියා දෙන්නම රහත් වෙලා ඉන්නේ කියලා. එක ස්වාමීන් වහන්සේ නමකට සැකියක් උපන්න මෙයා රහත් වෙලා නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේ දියනාන් ඇලට බැස්සගම ගෝලේකට කතා කරලා අනිත් ස්වාමීන් වහන්සේ කියනවා දිය යටින් ගිහිල්ලා පොඩ්ඩක් කකුලෙන් අදින්න කිව්වා. අර ගෝල ස්වාමීන් වහන්සේ දිය යටින් ගිහිල්ලා කකුලෙන් ඇද්දා මෙන්න කිඹුලෙක් ඇල්ලුවෝ කියලා පැන්න ගොඩට. එතකොට අනිත් ස්වාමීන් වහන්සේ දැනගත්තා මුන්දෑ රහත් වෙලා නැහැ. රහත් වෙලා කියලා රැවටිලා තමයි ඉන්නේ කියලා. අද කොයිතරම් රැවටෙනවද මිනිස්සු රහතන් වහන්සේලා කියලා. කොයිතරම් අහුවෙනවද. අද හොයාගන්න බෑ අපිට ඒවා. ඊළඟට තව සිදුවීමක් වුණා. ස්වාමීන් වහන්සේලා දෙනමක් හිතාගෙන ඉඳලා රහත් වෙලා ඉන්නේ කියලා. එක ස්වාමීන් වහන්සේ නමකට අනිත් ස්වාමීන් වහන්සේගෙන සැකියක් උපන්නා. කිව්වා ස්වාමීන් වහන්සේට ඊර්දි තියෙනව නේද කියලා. ආවා. ඊර්දි තියෙනකෝ. එහෙනම් ඇතෙක්ම වන්නකෝ කිව්වා. ලොකු ඇතෙක් මැව්වා. දල දෙකකුත් මවන්න කිව්වා. දල දෙකත් මැව්වා. දැන් රෞද්‍ර වේශයෙන් තමාගේ පස්සෙන් පන්නගෙන එනවා කියලා මවන්න කිව්වා. මැව්වා පන්නගෙන එනවා. ආපු හැරිලා දිව්වා මවපු කෙනාම. එතකොට දැනගත්තා රහත් වෙලා නැහැ කියලා. තව සිද්ධාක් වුණා. රජ්ජුරුවන්ට ආරංචි වුණා රහතන් වහන්සේ නමක් ඉන්නවා කියලා. එතකොට රජ්ජුරුවෝ අර රහතන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ බලන්න ගියා. ලස්සන අඹ ගෙඩියක් අරගෙන රජ්ජුරුවෝ පිහි අරගෙන කප කපා තනියම කෑවා. අර ස්වාමීන් වහන්සේ ඉස්සර. අර ස්වාමීන් වහන්සේගේ කටට කෙලිනුවා. දැනගත්තා රහත් වෙලා නැහැ කියලා. එතකොට මේ වගේ යුගයකොත් පසු කරගෙන ඇවිල්ලා අපි මේ දැන් මේ ඉන්නේ. ඒ යුගයේ එනකොට දසරාජ ධර්මයෙන් රාජපාලන කටයුතු කරන රජවරුන්ගේ යුගය අවසන් වෙලා ගියා. එතකොට දසරාජ ධර්මයේ ලෝකේ නැහැ. ඒක ඉවරයි. එතකොට දසරාජ ධර්මයෙන් රාජපාලනය කරපු රජවරුන්ගේ යුගයේ රජවරු මහා සැප සම්පත් භුක්ති විඳා. මහා භෝග සම්පත් තිබ්බා. දැන් රජවරු බලාපොරොත්තු වුණා අර දසරාජ ධර්මයෙන් පාලනය කරපු රජවරුන්ට ලැබිච්ච භෝග සම්පත් ඒ ධන සම්පත් බලාපොරොත්තු වුණා දැන් ආධාර්මික රජවරු. එතකොට මොකද වුනේ? මිනිස්සුන්ට බදුබර පටවන්න පටන් ගත්තා. මිනිස්සු බදුබරට පත්වීම නිසා මිනිස්සු ප්‍රාණඝාතය කරන්න පටන් ගත්තා. හොරකම් කර කර හොරකම් කර කර බදු ගෙවන්න පටන් ගත්තා. බොරු කියන්න පටන් ගත්තා. ඔන්න මිනිස්සුන්ට ප්‍රශ්න එද්දි 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 ඔන්න මිනිස්සු පරිහානියට පත් වුණා. එතකොට ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ගුණේට සමාන ගුණ තියෙන මාර්ගඵල නොලද සංඝ පරපුරක් තමයි වැඩ හිටියේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා මිනිස්සුන්ගේ පිරිහීමක් තියෙනවා. ඇයි මේකට හේතුව? ඇමතිවරුන්ගේ පිරිහීමක් තියෙනවා. ඇයි මේකට හේතුව? රජවරුන්ගේ පිරිහීමක් තියෙනවා. ඇයි මේකට හේතුව කියලා බලද්දි රජ්ජුරු අධාර්මික වීමයි මේකට හේතුව. ස්වාමීන් වහන්සේලා පෙළඹෙන්න පටන් ගත්තා රජ්ජුරුවන්ට බණ කියන රජතුමනි ධාර්මික රජෙක් වෙන්න, දසරාජ ධර්මයෙන් රාජ්‍යපාලන කටයුතු කරගෙන යන්න කියලා කියන ගත්තා. එතකොට රජ්ජුරුව කියන්න පටන් ගත්තා ස්වාමිනියෝ අපිට කියලා තියෙඩක් වෙන්නේ ඇමතිවරුන්ටයි මිනිසුන්ටයි කියන්න කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේලා ඇමතිවරුන්ට කියන්න ගියා. ඇමතිතුමනි මේ රජ්ජුරුව කියන දේ අහන්නේ මේ අධර්මයට යනවා. ඔයාලවත් ධාර්මික වෙන්න පොඩ්ඩක් පටන් ගන්න, නැත්නම් මිනිසුන්ගේ විශාල පිරිහීමක් තියෙවි කියලා. එතකොට ඇමතිවරු කියන්න ගත්තා ස්වාමිනී අපිට කියලා තිය වැඩක් වෙන්නේ නැහැ ඕක. ඕක මිනිසුන්ට කියන්න කියුවා. අදත් ඕකනේ තියෙන්නේ. ඊට පස්සේ මිනිසුන්ට බණ කියන්න පටන් ගත්තා. මිනිසුන්ට බණ කියන්න පටන් ගනිද්දි මිනිසු කියන්න ගත්තා ස්වාමිනී අපිට කියන්නේ මක්කට එයි කියන්න කිව්වා. ඇමතිවරුන්ටයි රජවරුන්ටයි මෙන්න මෙතනයි පිරිහීම පටන් ගත්තේ. ඔතන පටන් ගන්නකෝ අපිට කියන්න එන්න එපා. ඇමතිවරුන්ටයි රජවරුන්ටයි කියන්න කිව්වා. ඔන්න භික්ෂූන් වහන්සේලා නොයේක් උපක්‍රම යොද යොදා යොද යොදා යොද යොදා රජවරුන්ටයි ඇමතිවරුන්ටයි මිනිසුන්ටයි බණ කියන්න පටන් ගත්තා. අර භික්ෂූන් වහන්සේලාගේ ඉතිවිච්ච ගුණධර්ම ටික 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 නැති වෙලා ගියා. ගුණධර්ම ටික නැති වෙලා යද්දී දැන් ධර්මයේ තියෙන පොත්වල ලියපු එක. නමුත් ඒ යුගයේ රහතන් වහන්සේලාගේ තිබිච්ච ගුණධර්ම මොනවද කියලාද මිනිසුන්ට හොයාගන්න බෑ. ඒ ගුණධර්ම නෑ දැන්. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන මාර්ගඵල අර ගුණධර්ම නැතුව. යයිද දැන් ඒ මාර්ගඵලයේ අවබෝධයට යයිද අර ගුණධර්ම නැතුව? දැන් මිනිස්සු හැමතැනම මේ මගඵල ලබනවා මගඵල ලබනවා රාහතුන් බිහි වෙනවා රාහතුන් බිහි වෙනවා කියලා කියාගෙන යන්නේ අර රැවටිච්ච ලෝකයක්.
මිනිසුන්ට රාතන් වහන්සේලාගේ ගුණ මොනවද කියලා හොයාගන්න බෑ. ඊට පස්සේ මිනිස්සු කියන්න පටන් ගන්නවා නෑ සීලෙ වොන්නේ. කමන්නෑ මත් පෙන් බිව්වට කමන්නෑ. සර්කාණිත් බිව්වේ. කී කියා ධර්මයේ කාරණා අරගෙන සර්කාණි කියන්නේ එක්කෙනයි. ඒ ශාසනයටම එක්කෙනයි දෙන්නෙක් නෑ ආයි. එතකොට සර්කාණි අවසාන මොහොතේ සෝතාපන්න ඵලයේ සාක්ෂකලත ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ එක්කෙනෙකුගේ ජීවිතයක් අපි ඔක්කොටම ගලපන්න එහෙම ගලපන්න බෑ. එහෙමනම් අපේ නුවණ හීන වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළාන හීන වෙලා යනවාමයි. ආමංගල්‍යයක් ජීවිතයට උදා වෙනවා මත්පැන් පානය කිරීම නිසා කියලා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළාන ඒකේ විදිහමයි. එහෙමනම් මේ ප්‍රශ්නය සසරක ගැටලුවක් निराකරණය කරන්න තියෙන බාධකයක් මත්පැන් කියලා දේවරු දැනන් හිටියෙත් නැහැ. මේ මංගල කාරණාව දේවරු දැනන් හිටියෙත් නැහැ. දසදහසක් ලෝක ධාතුවල දේවරු එදා රැස්සලා හිටියා. ඒ දසදහසක් ලෝක ධාතුවල සීල දේවරු දැනන් හිටියේ නැහැ. මේක මංගල කාරණාවක් කියලා. ඒ දේවරු දැනන් හිටියේ නැහැ. බ්‍රහ්මරාජෝ හිටියා. දසදහසක් ලෝක ධාතුවල බ්‍රහ්මරාජෝ හිටියා. ඒ බ්‍රහ්මරාජෝ දැනන් හිටියෙත් නැහැ. මේක මංගල කාරණාවක් කියලා. මිනිස්සු හිටියා. ඒ මිනිස්සු දැනන් හිටියෙත් නැහැ. මේක මංගල කාරණාවක් කියලා. දැන් බලන්න අපි අහනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක දහම් පදයක මරු පරදවා රහතු 1000ක් වැඩි ඉන්නවා. එතකොට මත්පැණින් දුරෙද්දී ඒ දහම් පදේ හරියට අනුගමනය කරගෙන ගියොත් අපිට නුවණ දියුණු කරගෙන මේ දහම් පද ටික තේරුම් අරගෙන ඒකින් වැලකිලා වාසය කළොත් සීනුවන උපදෝගෙන වාසය කළොත් අපිට නිවන් දැකීම දක්වා මේ හිත දියුණු කරන්න පුළුවන්. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලයයි. සීලේ වනාහි ගුණධර්මවලට අම්මා කෙනෙක් වගේ දෙයක්. දෙව්ලෝට යන පාලමක් සීල මහරහතන් වහන්සේ දේශනා කළේ නේද? එතකොට දෙව්ලෝට යන පාලමක් තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් මත්පැණින් දුරෙද්දී එයාට දෙව්ලෝට යන පාලමක් හැදෙනවා. සීල ගුණධර්ම වැඩෙන්න අම්මා කෙනෙක් වෙනවා මත්පැණින් දුරෙද්දී. ඊළඟට සියලු සිහි නුවණ උපදවගෙන ඥානය උපදවගෙන අවබෝධය කරා යන්න පුළුවන්. ධර්ම අවබෝධය කරා යන්න පුළුවන් මත්පැණින් වලකීද්දී. මෙලොව ජීවිතේ සාර්ථකත්වයේ කරා අරගෙන යන්න පුළුවන්. පරලොව ජීවිතේ සාර්ථකත්වයේ කරා අරන් යන්න පුළුවන්. සතරපායෙන් බේරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝක සත්‍ය අතර මහ පොළොව වගේ පිරිසක් මත්පැන් පාවිච්චි කරද්දී නීසලට ගත්ත පස් වගේ ස්වල්ප දිනෙත් තමයි මේකෙන් වලකින්නේ. එතකොට අපිට මේකෙන් වලකින්න අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ සතර පායෙන් බේරින්න අවස්ථාව හම්බ වෙනවා. අපිට සිහිනුවන උපදව ගන්න අවස්ථාව හම්බ වෙනවා. අපි කර්මී සකස් වෙනවා සුගති රකවරණයකට පිහිට පිලිසරණ පිණිස. එන සුගති උපදින්න අවස්ථාව හම්බ වෙනවා. අපි අධර්මයෙන් බේරෙනවා. අපිට සිහිනුවන උපදිනවා. මේ ඔක්කොම හැබැයි අපිට කියලා දෙන්නේ කල්යාණ මිත්‍රයා. අපිට පස්සේ පසුතැවෙන්නේ නැති ජීවිතයකට යහපත් මාර්ගයකට පිවිසෙන්න අවස්ථාව හම්බ වෙනවා. ශෝක නොවන ජීවිතයක් ලබන්න අවස්ථාව හම්බ වෙනවා. මත්පැණින් දුරින් දැන් මේ මහා මංගල සූත්‍රයේ අන්තිමට තියෙනවනේ මේ මංගල කාරණා ටික ඔක්කොම එකතු කරලා අන්තිමට යද්දි මොකද වෙන්නේ? අශෝකං විරජං කීමා. ශෝක කෙලෙස් හට ගන්න නැති හිතක් බවට පත් වෙනවා. එහෙනම් මත්පැණින් දුර වෙද්දිත් ඒකෙන් වලකිද්දිත් අපිට ශෝක කෙලෙස් හට ගන්න නැති ජීවිතයකට යන්න අවස්ථාව තියෙනවා. සිහිනුවන උපදවගෙන මත්පැණින් දුර වෙලා වාසය කරද්දී ආර්ය සත්‍ය අවබෝධය කරා යන ජීවිතේට අවස්ථාව අපිට ආර්ය සත්‍යාන දස්සන ආර්ය සත්‍ය අවබෝධය කරා යන අවස්ථාව හම්බ වෙනවා. ඒ සීල සිහිනුවන අපිට උපදලා දෙනවා මත්පැණින් දුර වෙද්දී. එහෙමනම් මත්පැන් කියන දේ අපේ ජීවිතයට කොයිතරම් හානියක් කරනවද? අවමංගල උත්සවයේ සමරන තැන් වලත් අපි දැන් මංගල උත්සව ගැන කතා කළා වගේම අවමංගල උත්සව වලත් මේකම තමයි. ඒක සැබැවින්ම අවමංගල උත්සවයක්මයි. මලමිනි විතරයි බීලා නැත්තේ නේද?
එතකොට සැබවින් මේක අවමංගල උත්සවයක්මයි. එතකොට සම්පු දැන් මලගෙදර වලකපන්න කවුරුත් එන්නේ නැහැ. බොන්න දෙන්නේ නැත්තා. ඒක සාමාන්‍ය සමාජයේ තියෙන එකක්. එතකොට මිනිස්සු බීමතිම්ම තමයි වාසය කරන්නේ. මේ මත්පැන් කියන එක මෙහි තිබිච්ච එකක් නෙවෙයි ලංකාවේ. 1818 විතර වගේ තමයි සුද්ධ මෙහි ඇවිල්ලා මේක බෝකලේ හැමතැනම බෝ කරගෙන ගියේ. එතකොට ඉස්සර අපේ සීයලා මුත්තලා මුල් පරම්පරාව අරක්කු බීලා පාන් කනකොට අපේ සීයලා කියලා තියෙන්නේ නේද? මේ තිරිවාණ ගල් කාලා ඔව් ලේබුණ ජාතියක් ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට ලංකාවේ මිනිස්සු ධර්මයේ බැබලිච්ච යුගයේ ධාර්මික මිනිස්සු මේ මත්පැනට බැහැවිලා හිටියේ. සුද්ධ තමයි මෙහි ඇවිල්ලා මේ ඔක්කොම අපිට අපි ඇතුළට බැස්සෙව්වේ. දැන් මේවයි විපාකේනකොට අපි දන්නේ මේකෙන් බේරෙන්න මොනවද කරන්න තියෙන්නේ කියලා. අපි අතර උපදිනවා දරුවෝ උපදිනවා මන්ද බුද්ධික වෙලා. සිහිනුවන නැතුව දරුවෝ උපදිනවා. එතකොට අම්මලා ගන්නවා කේන්දරේ උස්සගෙන යනවා බාර වෙන්න. අනේ මේ දරුවගේ සිහිනුවන උපදවලා දෙන්න. දේවාල ගානේ දුවනවා බාරහාර වෙවි දරුවට සිහිනුවන උපදවලා දෙන්න කියලා. පුළුවන්ද බේරන්න? කර්මී සකස් වෙලා තියෙන මෙයාට මේක විඳවන්නමනේ. බේරන්න බෑ. අම්මලා හිතන්නේ මේ අපලයක් ඇවිල්ලා කියලා. සියලු අපලයේ මොකද්ද? මත්පැන. මෙලෝදී රැස් කරගත්ත කර්මය ඔන්න කර්මය අනිත් පැත්තට කැරකිලා ආවිල්ලා. දැන් විඳවන්න ඕනේ. තාත්තා සිහිබුද්ධිය නැතුව කටයුතු කිරීම නිසා මත්පැනට අබ්බැහි වෙලා මත් වෙලා සීනුවන නැතුව කටයුතු කිරීම නිසා පවුල්වල සියලු ප්‍රශ්න ආරවුල් අර්බුද සියල්ල හටගන්නේය. බාරහාර වෙවි දේවාල පස්සේ දිව්වා කියලා. ගෙදර අපල එහෙමමනේ. ගෙදර අවමංගල් එහෙමමනේ. ගෙදර ප්‍රශ්න එහෙමමනේ. විසඳුම නැහැනේ. නේද? එහෙනම් සීනුවන උපදවගෙන කටයුතු කරන්න ඕනේ. අපිට සිහිබුද්ධිය ඕනේ. ඥානිය ඕනේ. එහෙම නැති වුණොත් අපි කොයි බෙගියත් වැඩක් නැහැ. සිහිනුවන නැත්තම් සසරේම තමයි යන්න තියෙන්නේ. නේද? ඒ නිසා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් මේ මත්පැනින් දුරවීම නම් වූ මංගල කාරණාව දියුණු කරගෙන මෙලොව ජීවිතයේ සාර්ථකත්වයේ කරාත් පරලොව ජීවිතයේ සාර්ථකත්වයේ කරා යෑම පිණිසත් සසර දුකින් නිදහස් වීම පිණිසත් මේ මංගල කාරණාව දියුණු කර ගැනීමේ දුර්ලභ භාග්‍ය වාසනාව සියලු දෙනාට උදා වෙත්වා. සාදු සාදු.